මාර්තු පෙබරවාරි වෙනකොට රටේ ඉන්නේ මේ කෝවිඩ් ආසාදිතයි 200යි 300යි කියලා පෙන්නලා මිනිස්සුන්ගේ අතර මතයක් හැදුවා, විශ්වාසයක් ගොඩනැගුවා. දැන් අපි මේ බොහොම හොඳට මේක පාලනය කරපු රටක් කියලා. ගුවන්තොටුපළවල් ඇරියා. යුක්රේනයෙන් සංචාරකයෝ ගෙනවා. මොකද යුක්රේනයෙන් සංචාරකයෝ ගෙනාපුවම මම දැක්ක මේ වැඩසටහනක අහනවා, රූපවාහිනී වැඩසටහනක ජනාධිපතිවරයාගේ සහෝදරයන් ඇහුවාම මොකද්ද දෙන උත්තරේ? මේක මේ මොන වගේ දෙයක්ද, මේක එනවද කියලා දැනගන්න අපි හොඳටම කෝවිඩ් තියෙන රටකින් තමයි සංචාරකයෝ ගෙන්නන්නේ. ඒක තමයි අපි යුක්රේන එකෙන් ගෙන්නුවේ. අපි අහන්නේ මේ මිනිස්සුන්ට, මේ පොළොවේ ඉන්න මිනිස්සුන්ගේ දුක තේරෙනවද, දැනෙනවද? යුක්රේනයෙන් සංචාරකයෝ ගෙනල්ලා ගෙනාපු හැටි අපි දැක්ක. 5000ක ඒ රාජපක්ෂ පරම්පරාවේ අය වැඩේ කරනකොට 5000ක් ගේනවයි කියලා කියලා ඒ හෝටල් වල වැඩ කරන ළමයි, ඒ හෝටල් වලට යන එන අහිංසක මේ කර්මාන්තයේ යෙදිලා ඉන්න අය, ඒගොල්ලෝගේ තත්ත්වය මොකද්ද වෙන්නේ? මේ රටේ කෝවිඩ් පාලනය වෙලා කියලා පෙන්නලා යුක්රේනයෙන් සංචාරකයෝ, මොකද මේ අර නිවේදකේ අහනකොට ඇයි ධනවත් රටවල් වලින් සංචාරකයෝ ගේන්නේ නැත්තේ කියලා කිව්වම මොකද්ද කියන්නේ? නෑ, කෝ යුක්රේන් වගේ සංචාරකයෝ ගේන්න ඕනේ. එහේ තියන මේ කෝවිඩ් මේ මෙහෙට එනවද කියලා බලන්න ඕනේ. එතකොට එයා මොකද්ද කියන්නේ? අපි අත්හදා බැලීම්, මේ හිතාමතා කරේ, මේ මිනිස්සුන්ට දැයනවද මේ අහිංසක මිනිස්සුන්ගේ හදගැස්ම? මේගොල්ලෝ ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා අත්හදා බලන්න යන්නේ අපේ මිනිස්සුන්ගේ අහිංසක ජීවිතත් එක්කද? හිතාමතාම කරා කියන්න ලැජ්ජ නැද්ද? මේ ගැන බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටේ ජාතියෙන් සමාව ඉල්ලන්න ඕනේ. මේක සාධාරණීකරණය කරන්න යුක්රේන් සංචාරකයෝ ගෙනාපු එක ගැන කතා කරන්න මේ ප්‍රසිද්ධියනේ කියන්නේ. අපේ නාලිකාවක නෙමෙයි, අපිට නාලිකා නැහැ. නමුත් මාධ්‍යට ඇවිල්ලා මේ හිරු වැඩසටහනක හිරු නාලිකාවේ මේක කියන්නේ. එතකොට හිතාමතා අත්හදා බැලීම් කරන්නේ මේ රටේ අහිංසක ජනතාවත් එක්ක. ඊළඟට මොකද්ද මේ සල්ලි හම්බ කරන්නේ? මේ ලොකු ගජමිතුරු කල්ලි ඉඳගෙන මොනවද කරන්නේ? ඉන්දියානු ජාතිකයන් මෙහාට ගේනවා නිරෝධායනය කරන්න. මේ සල්ලි හම්බ කරන්නේ, මේකද රටක විය යුතු දේ? මේකද අද අපේ ප්‍රමුඛතාවය? අපි නැත්තම් තියන අල ගෙඩියක් හරි කාලා ඉමු. හැබැයි රටට පෙන්නන්නේ මේ ලොකු දෙයක්. අපිට රට සල්ලි තියෙනවා, අපිට අධිවේගී මාර්ග හදන්න පුළුවන්, අපිට මේ මැණික් කුළුණු හදන්න පුළුවන්. අපි මෙච්චර සංවර්ධනයක් කරා, යහපාලන ආණ්ඩුවේ කරපු සංවර්ධනය පෙන්න අපි මේවා තමයි කරන්න කියලා පෙන්න. අද සංවර්ධනයේ නෙමේ ප්‍රමුඛතාවය, අද ඉස්සෙල්ලා මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. ඇත්තටම මේ සම්බන්ධයෙන්, වසංගතය සම්බන්ධයෙන් තියෙන තොරතුරු කරුණා කරලා ඇත්ත තොරතුරු ලබා දෙන්න. මේවා හංගන්න එපා. දැන් මට වගකීමක් ඇතුව කියන්න පුළුවන්, සමහර කෝවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් වෙච්ච දේවල් සම්බන්ධයෙන් එළියට ආවේ නැහැ. අපි දැක්ක පහුගිය දවස්වල නිවේදනයක් කියලා තියෙනවා, මේ සුවසැරිය ගෙනියන ගමන් ගෙදර මැරුණොත්, ඒවා කෝවිඩ් මරණ වුණත් පරීක්ෂා කිරීමෙන් ගෙනහිල්ලා පස්සේ කොහේ විදියට අවසන් කටයුතු කරත් කරුණා කරලා ඒවා කෝවිඩ් මරණ හැටියට ගණන් ගන්න එපා කියලා. දැන් මේක කරන්නේ කොහොමද අපි? එතකොට මේ කාවද තවත් දැන දැන මොකද්ද මේ 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 මේකේ තියෙන වැඩපිළිවෙල? ඉතින් මේ සම්බන්ධයෙන් බොරු තොරතුරු නම් කරුණා කරලා මවාපාන්න එපා. මොකද එදා පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කිව්වේ ජීවත් වෙන්න රටක් අවශ්‍යයි. අපිට අද කියන්න තියෙන්නේ ජීවත් වෙන්න රටක් තියෙනවා, රටේ ඉන්න ජනතාව ආරක්ෂා කරන්න. රටේ ඉන්න ජනතාවක් ඉතුරු වෙන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපි කනගාටු වෙනවා, හදවතින්ම ශෝක වෙනවා. ඒක කවදාවත් වෙන්න තිබිච්ච නැති දෙයක්. 300කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා ලොකු ප්‍රමාණයක් ආබාධිත වුණා. අම්මා තාත්තා නැති වුණා, දරුවන්ට අම්මා තාත්තා නැති වුණා, දරුවන්ට මේ අම්මා තාත්තට දරුවෝ නැති වුණා. ඒ වේදනාව කාටවත් නැති කරන්න බෑ. හැබැයි ඉතින් පාස්කු ඉරිදා ප්‍රහාරය වගේම තමයි මේ වසංගතය ගැන නොසැලකිලිමත්ව වැඩ කරලා හරි ආරක්ෂාව ලබා නොදී විශේෂයෙන්ම මේ රටේ ජනතාව දැන් 1500ක් මිය ගිහිලා තියෙනවා. ඒගොල්ලොන්ට වග කියන්නේ කවුද? අද කාරක එළවගෙන හෝටලේ නිරෝධායන මධ්‍යස්ථානයේ, එහෙම නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගිය මහත්තයා අනේ කාරක හෝටලේ ගෙනියනවා හදිසි ඒකකයට කරා පිටියට හරි IDH එකට හරි. ආපහු එතනින් කෙලින්ම සුසානාගාරයට යනවා කාරක තාමත් හෝටලේ. ඒවට වග කියන්නේ කවුද? මේක කොහම වුණත්, කොයි විදියට නැති වුණත් මේ ගැන වගකීමක් මේ ආණ්ඩුවට තියෙනවා. මේ ආණ්ඩුව මේකේ වගකීම කවුද බාරගන්නේ? මේ මැරෙන හැම මිනිසෙක් ගැනම, මේ ජීවිතේ නැති වෙන හැම මිනිසෙක් ගැනම. දැන් සමහර අය තාත්තා නැති වුණාන් පස්සේ පොඩි දරුවොත් එක්ක අම්මට කාර් එක ගෙදර ගේන්න විදියක්. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරේ
මේ නොසැල කිරිමත් කමින් වුවමනාවෙන් මේ වසංගතය පතුරීමයි තුළ කිසි වෙනසක් නැහැයි කියන එක අපි මේ අවස්ථාවේ මේ අසමත් ආණ්ඩුවට මතක් කරලා දෙන්නට ඕනේ. අද සෞඛ්‍ය බලධාරීන් මේ නිලධාරීන් මේ වෛද්‍යවරුන් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. දැන් මේක දේශපාලනීකරණය කරන්නේ. අපි දැක්කනේ මොරටුවේ නගරාධිපති ගිහිල්ලා බලහත්කාරකම් කරලා මේ ටෝකන් වලට මේ ගහන්න මේකේ ඇමතිලාට මන්ත්‍රීලාට මේ මිනිස්සු ඔක්කොම දේශපාලනය පස්සේ බලාගන්න. අපි බය නැතුව කියන්නේ දැන් මේකේ හැම එකම එන්නත් කරන්නේ දේශපාලනීකරණය කළා. මේ හුදකලා කරපු ප්‍රදේශවල බඩුමල්ල දෙන එක දේශපාලනීකරණය කළා. 2017 අපේ රත්නපුර දිස්ත්‍රික්කේ නැති වෙලා විනාශ වෙලා ගිය ගම් වතුරක් ආවා. ස්වභාවික උවදුරක් ඇති වුණා. අපි කිසිම වෙලාවක හිටපු රජයේ වගකීතු කෙනෙක් හැටිය රත්නපුර දිස්ත්‍රික්කේ කිසිම බලපෑමක් කරන්න නැතුව හැම කෙනාටම ඒ බඩුමල්ල ඒ අවශ්‍ය ආධාර ලබා දීමේ වගකීම අපි ප්‍රාදේශීය ලේකම්ලට වසමේ ගාම නිලධාරි මහත්ම මහත්මීන්ට බාර දුන්නා. හැබැයි අද වෙලා තියෙන වැඩේ බල අද මේවා දැන් අපේ පැතිවල ප්‍රාදේශීය නියෝජිතයෝ තමයි ආණ්ඩු පක්ෂ ප්‍රාදේශීය නියෝජිතයෝ තමයි කවුද මේ බඩුමල්ල ගන්න කියලා තීරණය කරන්නේ. දැන් අපි දැක්ක පහුගිය දවසක මට එක අම්මා කෙනෙක් කතා කරලා කිව්වා අනේ මැඩම් පුතා හමුදාවේ හින්දා දෙන්න බැහැයි කියනවා. දැන් ඒතොර පුතා හමුදාවේ ඉන්නේ වෙන පවුලක් වෙලා වෙන පැත්තක පදිංචි. ඒතොර මේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ නැද්ද? දැන් මේකත් අද දේශපාලනීකරණය කළා. මේ වගේ කුහක අදුර්මිෂ්ට වැඩ කරන්න එපා. ඒක නිසා තමයි මේ වගේ අභාග්‍ය සම්පන්න කාල ඇති වෙන්නේ. අපිට කිව්වේ අභාග්‍ය සම්පන්න පාලකයෝ පත් වෙනකන් ස්වභාව ධර්මයක් හරස් වෙනවා කියලා යම් කාලයක කියුණා. නමුත් අද දවසින් දවස අඩුගානේ මේ පුංචි දූපතේ වටේ ඉන්න මුහුදේ ඉන්න මාළු ටිකටවත් අද සැනසille ජීවත් වෙන්න බැරි තත්වයකට මේ රටපත් කරා. මේ මහා විපත් වෙලා ගම් වතුරවල් ඇවිල්ලා වසංගතවල් ඇවිල්ලා මුහුද විනාශ වෙලා මේ හැම තත්වයකටම පත් වෙලා තියෙන මේ පාලකෙන්ගේ අකාරුණිකකම හින්දා කරුණා කරලා දේශපාලනය බලන්න එපා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.